දැයි සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා දත්ත පෙට්‍රොනික් යලු සියලු දෙනාම දීමන්ත ට්‍රොනික් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේම LED bulb repair වීඩියෝ එක තමයි අරන් ආවිල්ලා තින්නේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් LED bulb එක repair කරන කලින් මේ bulb එකේ තියෙන දේවල් සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කිරීමක් කරන්න යමදී ඉස්සෙල්ලාම ඉතින් बलब मेन मे कोट पास मेतन तीन कैपासीटर्स दिखाक निर्द्रव्य दारिद्रक सह द्रव्य दारिद्रक तीन मे तीन निर्द्रव्य दारिद्रक मे तीन द्रवीय दारि मे तीन द्रवीय दारिद्रक थिंक द्रवीय निर्द्रव्य की मम पास हर कील दिना ඉතින් ඊට පස්සේ සර්කිට් එක මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ මෙතන SMD LEDs ටික තියෙනවා. ඒ වගේම මේ බලුබ් එකේ නම් මෙතන ඩයෝඩ්ස් හතරක් එනවා. මේක නැත්තම් තනි ඩයෝඩ් එකක් එනවා. ඉන්පුට් පින් දෙකයි අවුට්පුට් පින් දෙකකුත් සහිත. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි රෙසිස්ටර්ස් තියෙනවා මේ වගේ. ඉතින් මේ බලුබ් එක නම් මම කලින් රිපෙයාර් කරපු බලුබ් එකක්. ආයෙත් මේක මෙන්න මේ බලුබ් එක කළු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ බලුබ් එක වැඩ කරන්නේ නැති වෙන්න හේතුව මේ අවස්ථාවේදී. ඉතින් මේ බලුබ් එක මෙන්න මේ විදිහට තමයි හෝල්ඩර් එකට සම්බන්ධ වෙන්නේ. ඕගොල්ලන්ට මෙතන පොඩ්ඩක් කප් එක පෑන්නට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වයර් එකත් ඕන නම් මෙන්න මේ කැප් එක පොඩ්ඩක් නියනකින් වගේ අල්ලලා පන්නන්න පුළුවන්. ඉතින් ඒ ලයින් එක ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. එච්චර තමයි බලුබ් එකේ තියෙන්නේ. ඉතින් මේ බලුත් චෙක් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට පවර් සප්ලයි එකක් තියෙනවා නම් වෝල්ට් 2.8කට වගේ දාලා, නැත්නම් මල්ටිමීටර් එක තියෙනවා නම් මේ බලුත් චෙක් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට ලේසියෙන්ම. ඉතින් මං ගාව නම් පවර් සප්ලයි එක තියෙන නිසා මං කොහොමත් පවර් සප්ලයි එකෙන් කරන්ට් එක දීලා බලුත් ටික චෙක් කරනවා. ඉතින් දැන මේකට කරන්න තියෙන්නේ වෙන LED බලුබ් එකකින් SMD LED එක ගලවලා මේකට රිප්ලේස් කරන එක තමයි. ඉතින් මම ඕගොල්ලන්ට කලින් කරපු CFL බල්බ් රිපෙයාර් වීඩියෝ එකේ වගේම අපි කඩේට ගිහිල්ලා කිසිම දෙයක් ගන්නෙ නැතුව බලුබ් එකට අදාළ පාර්ට්ස් කිසි දෙයක් ගන්න නැතුව ගෙදරින්ම රිපෙයාර් කරන විදිහ තමයි ඉතින් කියලා දෙන්නේ. ඉතින් ඒකට ඒක තමයි එකම පිළියම තවත් බලුබ් එකකින් ගලවලා මේ බලුබ් එකට රිප්ලේස් කරන එක. ඉතින් අපි බලමු එහෙනම් මේක රිප්ලේස් කරලා වැඩ කරයිද කියලා. හරි, ඉතින් මං ඉස්සෙල්ලාම බලුබ් එක ගලව ගන්න මෙන්න මේ විදිහට. ඉතින් මං කලින් කිව්වා වගේම මෙන්න මෙතන බලුබ් එක තමයි ඕගොල්ලන්ට පේනවා ඇති කළු පාට තිතක්. ඒක තමයි මට සැක බලුබ් එක. ඉතින් මම මට පවර් සප්ලයි එක තියෙන හින්දා මම පවර් සප්ලයි එකේ වෝල්ට් 2.8කට වගේ දාලා බලුබ් එක චෙක් කරනවා මේකේ තියෙන LEDs වැඩද කියලා. නැත්නම් උගලන්න පුළුවන් මල්ටිමීටරේ භාවිතයෙන් මේක බලා ගන්න. ඉතින් ඒ වගේම මම මේකේ බලුබ් චේන්ජ් කරන්න SMD ඉවක් ස්ටේෂන් එක නැත්නම් හොට් ගන් එක යූස් කරනවා. සාමාන්‍යයෙන් ඒකක් නම් අනිවාර්යයි. බවුත් එකෙන් වැඩේ කරන්න ටිකක් අමාරුයි, මොකද මේවා SMD LEDs ඉඳලා. ඉතින් මම ඉස්සෙල්ලාම බලුබ් ටික චෙක් කරගන්නම් මේ ටිකේ මොනවද වැඩ කරන්නේ වැඩ කරන්නේ නැති කියලා. මේ බලුබ් චෙක් කරද්දි මේ බලුබ් එකේ තියෙනවා එක ඉරක් වගේ එකක්. ඒ ඉර පැත්ත තමයි ඍණ, අනිත් පැත්ත ධන. ඉතින් ඉස්සෙල්ලා මම මෙන්න මේ කළු පාට තිත ඇවිල්ලා තියෙන LED එකට පවර් දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මල්ටිමීටරේ කිසිම ඇම්පියර් එකක් ගන්නවා කියලා පෙන්වන්නේ නැහැ. ඔය ඒක නම් පත්තු වෙනවා. හරි, මේ බලුබ් එකේ අර කළු පාට තිත ඇවිල්ලා තියෙන හැම නැත්නම් මෙන්න මේ බලුබ් එකට
අමතරව වෙන කිසිම බල්බ් එකක් පිච්චිලා නැහැ අනිත් ඔක්කොම බල්බ්ස් වැඩ. ඉතින් මේකේ රෙසිස්ටර්ස් වල ඩයෝඩ් වලත් වෙනසක් පේන්නේ නැහැ. ඒක නිසා මම මෙන්න මේ බල්බ් එක රිප්ලේස් කරගන්නවා. ඉතින් ඒකට මම යූස් කරන්නේ තවත් අයින් කරපු LED බල්බ් එකක් මයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේකනම් ගොඩක් දරුණුටම පිච්චිච්ච එකක්. මම මේකේ තියෙන LEDs තමයි ගලවලා සාමාන්‍ය රිප්ලේස් කරන්න යන බල්බ් වලට. ඉතින් ඊට කලින් මම මේකේ බල්බ්ස් වලට පවර් දීලා බලනවා මේ බල්බ්ස් වැඩද කියලා. වැඩ කරනවා නම් මට පුළුවන් මගේ අනිත් බල්බ් එකට මේ බල්බ්ස් රිප්ලේස් කරලා ඒ බල්බ් එක හදාගන්න. ඒ බල්බ් ටික නම් වැඩ. ප්‍රශ්නයක් නෑ. මෙතන බල්බ් තුනක්ම වැඩ කරා. මම මේ බල්බ් තුනෙන් එකක් ගලවලා මේකට දානවා. ඉතින් ඊට කලින් මම මෙන්න මේකේ තියෙන බල්බ් එක රිමූව් කරගන්නවා ඉස්සෙල්ලාම. ඒක නම් මම පාවිච්චි කරන්නේ හොක් ගන් එක. මම මේ බල්බ් එක අයින් කරගන්නවා සෙසෙසන්ස් එක 300 විතර දාලා. මෙන්න මේ විදිහට බල්බ් එක හිමිහිට අයින් කරගත්ත හැකි. මේ බල්බ් එක පිච්චිලා තියෙන්නේ. ඉතින් මම ඒක හිමෙන් පැත්තකින් තියාගෙන මේකෙන් අර වැඩ කරන බල්බ් එකෙන් එකක් ගන්නවා. හරි, ඒ බලුබ් එකත් ඒ විදිහටම ගලව ගත්තා. මට තියෙන දැන් ඒ බලුබ් එක මෙන්න මේකට රිප්ලේස් කරන්න විතරයි. ඉතින් මම මේක පැත්තකින් තියාගෙන නැවතත් මේ බලුබ් එක අරගෙන ඒකේ දනරින පැත්ත ඉනන් ඉර ගහලා තියෙන පැත්ත හරියටම බලලා මෙන්න මේක උඩින් තියලා හරියටම මෙන්න මේක උඩින් තියලා මේක අල්ලගෙන හීට් කරනවා. බලුබ් එක රිප්ලේස් කරගත්ත වැඩේ ඉවරයි. අපි දැන් ආපහු එකට පවර් දීලා බලමු බලුබ් එක වැඩද කියලා. හරි, ඉතින් ඒ බලුබ් එක රිප්ලේස් කරගත්ත විදිහට මම ඒකට ආපහු පවර් දීලා බලන බලුබ් එක වැඩද කියලා. ඕගොල්ලන්ට පේන්න ඇති බලුබ් එක වැඩ කරනවා. ඒක තමයි මම රිප්ලේස් කරපු බලුබ් එක. ඉතින් අපි මේකට එහෙනම් මේන් 230 AC කරන්ට් එක දිහා බලමු මේ බලුබ් එක හරියටම වැඩද කියලා. හරියනම් මම මේ හෝල්ඩර් එකට මේ බලුබ් එක මේ විදිහට සම්බන්ධ කරනවා. හරි, ඕගොල්ලන්ට පේනවා එහෙනම් බලුබ් එක සාර්ථක වූ වැඩ. එහෙනම් අපේ වැඩේ හරියටම හරි 100% ෂුවර්. දැන් පිච්චිච්ච බලුබ් එක හැදුවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ වගේ දේක් උත්සාහ කරන්න තමයි. හොඳයි යාළුවනි, ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ඕනේ කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි අනිත් වීඩියෝ එකෙන් හමු වෙමු.